Reloading. Enemy down. What's up guys? මම සමරයි කොල්ලා. ඉතින් පටන් ගත්තෙම මුලින්ම ඔයගොල්ලෝ මැප් එක ගියත ඔයාලට පේනනා මෙහෙම සර්කල්ස් දෙයක්. ලොකු සර්කල් එකේ ඇත්තම කියන්නේ හොට් සෝන් කියලා. එතන ගොට්ටිය පයින්ොත් වැඩි, ඒ වගේම හොඳ ලූට් උත් වැඩි. ඉතින් අනිත් සර්කල් එකෙන් පෙන්නන්නේ ලූට් ship එකක් යනවා ගේම් එක පටන් ගත්තෙම. ඉතින් ඒක ගිහින් නවත්තන තැන තමයි පොඩි සර්කල් එකෙන් පෙන්නන්නේ. ඉතින් ওই දෙකට බැන්නොත් අනිවාර්යෙන් ඔයාලට හොඳම ලූට් ටික හොයාගන්න පුළුවන්. ඒක නිසා ඒ වගේම ඔක්කොම ප්ලේස් වලට ගොඩක් ඒකට තමයි යන්නේ. ඉතින් එතෙන්ට ගියත් වලියත් වැඩි. හැබැයි අනිවාර්යෙන් හොඳ ගන්නක් ඔයාලට ඉක්මනට හොයාගන්න පුළුවන්. ඊළඟට ඉපෙ තමයි මේ වගේ රොබෝලා ඉන්නා මැප් එක පුරාම එක එක තැන්වල විසිරලා. ඉතින් ඔය වගේ රොබෝ කෙනෙක්ට නොක් කරලා අතින් හරි වෙඩි තියලා හරි ඔයාලට හොඳ ලූට් ටික ලබා ගන්න පුළුවන්. ඔයාලට ඒ රොබෝ ඉන්නවද කියලා හොයාගන්න පුළුවන් ඒගොල්ලෝ සද්දෙන්. ඉතින් මේ වගේ කවුරු හරි ඔයාලා පිටිපස්සේ පන්නලා වෙඩි තියන්න හදනවා නම් සහ ඔයගොල්ලන්ට සර්කල් එකෙන් බේරෙන්න ඕන නම් මේ වගේ බැලුන්ස් තියෙනවා මැප් එක තැන් තැන් වල. ඒ බැලුන් එක සෙට් වෙලා එතනින් ෂණික ඩිප්ලොයි එකක් ගන්න පුළුවන් වෙන දිහාකට ඔයගොල්ලෝ කැමති තැනකට. ඉතින් මේ බැලුම් පාවිච්චි කරන එක හොඳයි ඇත්තටම. ඔගල ඉන්වෙන්ටරි එකට ගියොත් මේ වගේ පේනවා ඇති. මේ වගේ ෂීල්ඩ් එකක් තියෙනවා. අපිට මේ ෂීල්ඩ් එකතු කරන එක හොඳයි. මොකද හදිසිය යාමක් හරි නොක්ඩවුන් වුණොත් මේක නොක්ඩවුන් ෂීල්ඩ් කියලා තමයි කියන්නේ. මේ හදිසිය යා නොක්ඩවුන් වුණොත් ඔයගේ යාළුව ඇවිල්ලා බේර ගන්නකම් ඔයාලා බලන් ෂීල්ඩ් එක දාගෙන ඉන්න. ඉතින් ඒ ෂීල්ඩ් එක හරහා ඔයාලට බේරලා ඉන්න පුළුවන් අනිත් එනමි ෆයර්ස් වලින්. තව තමයි මේ වගේ ලූට් ෂිප් එක තැනකට ඇවිල්ලා නැවතලා ඉන්නවා. ඒක මැප් එකේ අර පොඩි ලූට් ෂිප් අයිකන් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් තියෙන තැන. මුලදී පැන ගන්න බැරුණත් පස්සේ හරි එතෙන්ට ගියොත් ඔයාලට අනිවාර්යෙන් හොඳ ලූට් එකක් ගන්න පුළුවන්. මොකද ඒකේ ලූට් ඇත්තටම මේ රිස්පෝන් වෙනවා මේ ඇවිල්ලා නැවතුණාට පස්සෙත්. ඒකින්ද අවුලක් නැහැ. පස්සේ හරි ගිහින් ඒ ලූට් ෂිප් එකට කලින් ගිහින් ගත්තොත් ඒ ලූට් ටික ඔයාලට ඇත්තටම ගන්න පුළුවන්. Hemlock, heavy ammo here. සෞදයක් තමයි අපේ එනමිස්ලා නොක් කරද්දි ඔයාලට පේනවා ඇති ඒගොල්ලෝ උඩින් මේ නම්බර් එක පේනවා පාටක්. ඇත්තටම කිව්වොත් නිල් පාටක් පාට ගැන ලෙවල් 2 ආම එකක් තියෙන්නේ. දම් පාට නම් අනිවාර්යෙන් ලෙවල් 3 ආම එකක්. සුදු පාටින් එනවා ලෙවල් 1 ආම එකක්. හැබැයි රතු පාටින් පේනනවා නම් එයාට ආම එකක් නැහැ. ඒකින්ද අනිවාර්යෙන් ආ රතු පාටින් වෙඩි තියද්දි දැක්කොත් පොප් අප් වෙනවා නම්බර් එක. අනිවාර්යෙන් පස්සෙන් ගිහින් කියන්න. මොකද යා පට්ටම ලෝ ඉන්නේ ආමර එකකුත් නැතුව. ඊළඟ ටිප් එක ගැන කියනවා නම් ඔයගොල්ලෝ ඒගොල්ලෝ නොක් කරාට පස්සේ ඒගොල්ලෝ ලූට් බොක්ස් එකක් ගන්නවා. PUBG වල ඔයගොල්ලෝ හොඳටම දකලා තියෙන්නේ මේකේ. හැබැයි ලූට් බොක්ස් ටික වෙන වෙන පාට වලින් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම පාට ටික gold color තියෙනවා, purple තියෙනවා, blue තියෙනවා, white තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ටග් ගාලා ලූට් කරගන්න කලර් එක බලලා තෝරගන්න පුළුවන්. මොකද purple color තියෙනවා නේද? purple නැත්තම් දම් පාට තියෙනවා නම් ඒ කියන්නේ ඒක හොඳම ලූට් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ නිල්. ඔය වගේ gold color කියන්නේ ඒක මාරම රෑ පාටක්. ඒ loot box එක දැක්කොත් අනිවාර්යෙන් ඒක loot කරන්න බලන්න. මොකක් හරි gold color item එකක් තියෙනවා. Rings coming in. My game crashed is just like went down. තව දෙයක් තමයි ඔයගොල්ලෝ දුවද්දී අනිවාර්යෙන් normal දුවද්දී මොනවද weapons ගන්න එපා. සාමාන්‍යයෙන් 3 හරි 4 හරි තමයි ඔබන්න තියන්නේ holster වෙනවා weapon එක. ඒ කියන්නේ තැන් දෙකින් මාරු වෙද්දී අනිවාර්යෙන් අත්පන්ස් මුකුත් නැතුව දාන්න. මොකද එතකොට ඔයාගේ ස්පීඩ් එක වැඩි වෙනවා. තව දෙයක් තමයි දුවන ගමන් ස්ලයිඩ් වෙලා ජම්ප් බටන් එක ඔබන්න. මොකද සර්කල් එක හදිසිය පස්සෙන් එනවා නම් අනිවාර්යෙන් ඒක ඕවර්කම් කරන්න පුළුවන්.
ඒ කියන්නේ දුවන ගමන් ස්ලයිඩ් වෙනවා. එහෙම ඒත් එක්කම ජම්ප් කරලා ආයි එහෙම දුවගෙන යන තින්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් මොනවාරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ යාළුවන් අතරත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තව මම මොකක් හරි මෙන්ෂන් නොකරපු ඕගොල්ලෝ දැන ටිප් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ මෙන්ෂන් කරගෙන යන්න. මොකද අපි දන්නවා දැන් ගොඩක් අය Apex Legends ගහනවා. ඉතින් ලංකාවේ කොල්ලොන්ට සප්පය දෙන්න අපි ඔක්කොම එකතු වෙලා. ඉතින් ඕගොල්ලෝ කැමති නම් මේ වීඩියෝ එකට අනිවාර්යෙන් subscribe පාරකුත් දාන්න. ඉතින් අපි අලුත් ගේම් එක සෙට් එකමු. ජය වේවා. ගිරාවට at least one kill for fuck's sake. I did nothing.